මට මතක් වෙනවා මේ සමනල වැව ගැන දැන් ওই ජේවීපී එකේ අපි දැක්කා කෘෂිකර්මාන්තයේ වෙනුවෙන් පෙනී හිටින මන්ත්‍රීවරයා හිටපු මන්ත්‍රීවරයා ගොවිය අරගෙන පාරට ඇවිල්ලා උපවාස කරලා විශාල මැදිහත් වීමක් කරා. ඉතින් සමනල වැවෙන් ජලය දෙන්න කියන එක තමයි කිව්වේ. 1988 89 දී සමනල වැවට බෝම්බ ගැහුවේ ජේවීපී එක. ඒක ටිකක් වැදගත් කාරණයක් මේ රටේ මිනිස්සු දැනගන්න ඕන. ඒ වගේම වැව් ගණනාවක වැව් බන්ට් විනාශ කරන්න කටයුතු කරපු පක්ෂයක් තමයි ජේවීපී. එහෙම විනාශ කරන්න උත්සාහ අරගෙන දැන් ඒ වැව් වලින් වතුර ඉල්ලලා උද්ඝෝෂණ කරන උපවාස කරන තැනකට පත් වෙන සිද්ධ වීමම දෛවයේ සරදමක් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. දැන් අපි දන්නවා විදුලි බලාගාර දැන් වතුරත් එක්ක විදුලි බලාගාර අදාළයි. විදුලි බලාගාර දෙකක් විනාශයට පත් කරා ජේවීපී එක 1988. ඒ වගේම අපි දැක්කා කෝච්චි 16ක් විනාශයට පත් කරා. දුම්රිය ස්ථාන 24ක් ට්‍රාන්ස්ෆෝමර් 232ක් මේ ලේකන කියාගෙන ගියොත් පැය ගාණක් කියන්න පුළුවන්. ඒ විදිහේ ජාතික ධනය විනාශ කරපු පක්ෂයකට අද සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම වතුරට කීලලා මිනිසුත් එක පාරට බහැලා උද්ඝෝෂණය කරා. ඒතරේ සමස්ත පද්ධතියම විනාශයට පත් කරා නම් මේවා ජීවිපිය ගොඩනගනවද? කවුද ගොඩනගන්නේ කියන කාරණාව පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවා.